ජේසු සමිඳුන් අපේ ජීවිතවල කරන ඒ අබිරහස් පෙරලිය, අබිරහස්මය ජීවිත ගමන ගැන වෙනත්ම කෝණයකින් බෙදා ගන්නටයි අද මම සූදානම් වන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේ මේ විශ්වය මවනකොට මේ විශ්වයේ හැම ජීවි අජීවි වස්තුවකටම උන්වහන්සේ ශක්තිමය බලයක් ජීවයක් ගැප් කළා. ඒ ශක්තිය ඒ ජීවය නොවෙනස්ව මිනිසුන් වන අප අතරත් සජීවීව ක්‍රියාත්මක වන ආකාරය ඉතාම සරලව ඔබට හුරුපුරුදු බසින් ඔබට දැනෙන විදිහට කියන්නට අද දවසේ මම හිතුවා. ඒ අබිරහස්මය කරුණු අවබෝධ කරගන්නා තරමට මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම අධ්‍යාත්මික ගුණය දවසින් දවස ප්‍රගුණ කරගන්නට ඔබට ඉතාමත් පිටිවහලක් වෙනවා. ඔබ දන්නවා මේ මුළු විශ්වයම මෙහෙවෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ යම් චලනයක් තුළයි. අපි පුංචි කාලේ අපේ විෂය නිර්දේශය තුළ ඉගෙනගෙන තියෙනවා මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයම එක්තරා ආකාරයකට තමන්ගේ ඒ ග්‍රහයා වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වන බව මේක විද්‍යාත්මක සත්‍යතාවයක්. ඔබත් මමත් පවතින මේ විශ්වයේ ඔබත් මමත් පය ගහන් ඉන්න මේ පෘථිවි ග්‍රහයා ඔබ අවදි නොවුනත් ඔබ අවබෝධ කර නොගත්තත් හැම මොහොතකම නිරන්තරයෙන් චලනයක ගමනක යෙදෙමින් පවතිනවා. මේ චලනය මේ කම්පනය මුළු විශ්වයේම දෙවියන් වහන්සේ මවපු ජීවි අජීවි සෑම වස්තුවක් තුළම නිදන් කර තිබෙනවා. මේක හරි අපූර්ව කතන්දරයක් මිත්‍රවරුනි. ඔබ දන්නවද මිනිස්සු විදිහට අපි තවත් මිනිස්සුන්ව එක්තරා විදිහකට වර්ග කරනවා. අරයන්නම් හරි වේගෙන් කතා කරනවා. මෙයානම් කතා කරන්නේ හරි හෙමීට. අරයන්නම් ඇවිදින්නේ හරිම වේගයෙන්. මෙයානම් ඇවිදින්නේ හරිම හෙමින්. අර බලන්නකෝ. අරයා අර සින්දුව අහලා නටන විදිහ. මේ බලන්නකෝ. මෙයා මේ සින්දුවත් එක්ක භාවනා කරන විදිහ. මේ වගේ වචන අපි එදිනෙදා ජීවිතේ බොහෝ අවස්ථාවල යොදනවා, අපිම පවසනවා. හැබැයි ඔබ දැනගෙන හිටියද ඒ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කතා කරලා තියෙන්නේ මුළු විශ්වයේම පවතින ඒ සජීවී ශක්ති ප්‍රභවය අපි මනුෂ්‍යයන් තුළ වගේම මුළු විශ්වයේම සෝබා දහමේ සෑම වස්තුන් තුළම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා.
මම ඔබට මෙසේ කිව්වොත් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි කියනවා යම් කම්පනයක් යම් චලනයක් මනින්නේ හර්ට්ස් කියන ඒකකෙන්. අපි කියනවා තරංගයක් මෙන්න මේ හර්ට්ස් ප්‍රමාණය කියලා. අපි යම් වටිනාකමක් ඒ මෝෂන් එකට චලනයට එහෙමත් නැත්නම් කම්පනයට අපි වටිනාකමක් පවරනවා. ඔබ දන්නවද මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයම චලනය වෙන්නේ හර්ට්ස් 432ක කම්පන ශක්තියකින්. ඔබට දැනෙනවා ඇති මේ තාර්කික විද්‍යාත්මක සත්‍යතාවයන් ඇයි අපේ ජීවිතයට මේ තරම් බලපෑමක් ඇති කරන්නේ කියලා. ඔබ අද දවසේ අවබෝධ කරගනි මේ සත්‍යතාවය, මේ විද්‍යාත්මක සත්‍යතාවය අපේ ජීවිත තුළ එහෙම පිටින්ම හැම තත්පරයකම ක්‍රියාත්මක වෙනවා කියලා. අපි ජීවත් වන පෘථිවි ග්‍රහය 7.83ක් කියන ඒ හර්ට්ස් තරංග නැත්තං චලනයක යෙදෙමින් නිරන්තරයෙන් යෙදෙමින් පවතිනවා. මේ නිරන්තරයෙන් කම්පනය වන චලනය වන වස්තුන් අපේ මනුෂ්‍ය ජීවිතයටත් මහ පුදුම විදිහේ බලපෑමක් කරනවා. මොකද මේ විශ්වයේම කොටසක් තමයි ඔබත් මමත්. විශ්වයෙන් පැත්තකට විසි වෙලා වෙන් වෙලා පවතින ජීවි වස්තුවක් නෙමේ ඔබයි මමයි කියන්නේ. දෙවියන් වහන්සේගේ ඒ දේව සමානකම, ඒ ශක්ති බලය අර විශ්වයේ අජීවී වස්තුන් තුළ තියෙනවා වගේම ජීවී මනුෂ්‍ය ඔබත් මාත් තුළත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ඔබ දන්නවද ඔබේ ජීවිතයේ දිනපතා ඔබට ඇසෙන ගීත, එසේත් නැත්නම් විවිධ ඔබ ආසාවෙන් අහන යම් වැඩසටහන්, ගීතමය වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, ඕනම වැඩසටහනක ඔබට දැනෙනවා ඔබ තුළ ඒ තරංග, ඒ ශක්තිය යම් වෙනසක් ඇති කරනවා. ඔබ දන්නවා බොහෝ වෙලාවට අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ නියුරෝන්ස් කියන මිලියන ගණනාවක ඉලෙක්ට්‍රොනික ශක්ති හුවමාරුවක් තුළින්. ඒ අනුව තමයි අපි අපේ හැඟීම් ප්‍රකාශ කරන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා අපේ හැඟීම් වලට, ආවේග වලට ඉමෝෂන්ස් කියලා. මේක ඔබට තේරෙයි මම මෙහෙම විස්තර කරාම. E plus motion කියන්නේ energy plus motion. ඒ කියන්නේ නිරන්තරයෙන් ශක්තියක් අපේ හැඟීම් තුළ ජනනය වෙනවා. මේක හරි අපූර්වට අපි අවබෝධ කරගන්න වෙනවා. මිනිසුන් විදිහට අපි හරි ආසයි සතුටින් ඉන්න, සාමයෙන් ඉන්න, සහෝදරත්වයෙන් ඉන්න, ප්‍රීතියෙන් ඉන්න. මේ හැම යහපත් ශක්තියක් ලොකු වටිනාකමකින් ඒ තරංග අපි තුළ ක්‍රියාත්මක වෙනවා. අපි සාමකාමී වෙනකොට
හරියටම අපි කියනවා මනුෂ්‍යයෙක් සැබෑ මනුෂ්‍යයෙක් වෙනකොට ආත්ම සාක්ෂාත්කරණය ලබනකොට හර්ට්ස් 700ක පමණ ශක්ති ප්‍රභවයක් අපි තුල ඇති වෙනවලු. අපි සාමකාමීව ජීවත් වෙනකොට හර්ට්ස් 600ක ශක්තියක් අපි තුල ඇති වෙනවලු. අපි ප්‍රීතියෙන් ජීවත් වෙනකොට හර්ට්ස් 540ක ශක්ති ප්‍රභවයක් අපි තුල ජනනය වෙනවලු. අපි ආදරෙන් ප්‍රීතියෙන් වගේම ඊට විරුද්ධ පැත්ත අපි බොහෝ විට පෙළඹෙන පැත්ත අපි බයෙන් ඉන්නකොට හර්ට්ස් 100ක් කියන ඒ තරංග ආයාමය බාල වෙනවා, ඒ ශක්තිය බාල වෙනවා. අපි ලැජ්ජාවෙන් ඉන්නකොට අපේ ඒ හර්ට්ස් ශක්තිය තරංග ශක්ති ආයාමය හර්ට්ස් 20 දක්වා බාල වෙනවා. මොකක්ද මේ අපි අධ්‍යාත්මික ගමනට මේ කතා කරන විශ්ව ශක්තිය කරන බලපෑම? මිත්‍රවරුනි, අපි කියනවා මෙයා හරිම සාන්තව ජීවත් වෙනවා, මෙයා හරිම සාන්තව කතා කරනවා. ඒ තමයි ඔබ ජීවත් වෙන ඒ යහපත් හැඟීම් තුලින් නිකුත්වන ප්‍රභාමත් වන ඒ ශක්ති ප්‍රභවය ඒ පුද්ගලයාගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙනවා, මතු වෙනවා, ඉස්මතු වෙනවා. එසේනම් මිත්‍රවරුනි, අද දවසේ ඔබ තවදුරටත් ඔබේම ජීවිතයේ ඇති ඒ කවදාවත් නොසිතපු අභිරහස්මය ශක්තින් බලය ඉමෝෂන්ස් එනර්ජි මෝෂන්ස් ගැන වැඩිපුර හිතන්න, වැඩිපුර කතා කරන්න, ඒ තුළ අපි හැමෝම ගරු කරන එන්ලයිට්මන්ට් තමන්ව සම්පූර්ණයෙන්ම දෙවියන් තුළ අනාවරණය කරගත්තු දේව පුත්‍ර ජේසුස් වහන්සේ ලබපු ඒ ගැඹුරු අධ්‍යාත්මික ශක්තියට අපිවත් ඇතුළු කරගන්නට අපි අද දවසේ උන්වහන්සේගෙන් ශක්තිය පතා යාඥා කරමු. ඒ සවිය ධෛර්යය ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.